අපි නියමිත පරිදි බිම් සකස් කරලා ඒ කියන්නේ අඩි 2.5ක් 3ක් වගේ ගැඹුරට පස බුරුල් කරලා ශේෂ්ත්‍රයේ පැල ඉන්දුපුහිඳ තමයි මේ මාස 3.5ක් යනකොට වලට පේනවා ඇති පත්‍ර හොඳට ඈත්ව ලස්සන වර්ධනය වෙලා තියෙනවා ඒ වගේම නියමිත පරිදි අපි පොහොර කාබනික පොහොර හා රසායනික පොහොර ඒ වගේම ජලයේ සම්පාදනය කරපු හිඳ මාස 3.5ක වගාවක මේ විදිහට කඳ මහත් වෙලා ලස්සන ශාකේ වර්ධනය වෙලා තියෙනවා එවගේම ඔයාලට තේරෙනවා ඇති අස්සන්න නෙලන අවදි වෙනකොට නිරෝගී පත්‍ර 10ක් විතර අපිට පවත්වා ගන්න පුළුවන් වුණා අපි නිරන්තරයෙන්ම සිකටෝකා රෝගය යාන්ත්‍රිකව ඒ කියන්නේ දකින දකින රෝගී පත්‍ර ඉවත් කිරීම ඒ හෝ පත්‍රය හෝ පත්‍ර කොටස ඉවත් කිරීම නිසා අපිට මේ වගේ නිරෝගී පත්‍ර 10ක් පමණ ශාකේ ඉතුරු කර ගන්න පුළුවන් වුණා පීදෙන්න දැන් කිට්ට වෙනකොට මේක දැන් මාස 5 වෙනකොට පීදෙන්න ගන්නවා එතකොට මේ වගේ නිරෝගී පත්‍ර ප්‍රමාණයක් අපිට රඳවා ගන්න පුළුවන්. උතන අපිට හොඳ කෙසෙල් කණක් ලබා ගන්න පුළුවන්. මොකද මේ වගේ එක ඇවරියකට එක නිරෝගී පත්‍රයක් තිබුණොත් තමයි කෙසෙල් කණ හොඳට පිරීලා පුෂ්ටිමත් කෙසෙල් කණක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට වැඩි අස්වැන්නක් හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා අපිට. ඒ විදිහට වගාව නඩත්තු කරගෙන ගියොත්. අපි හැබැයි නිවැරදි පරිදි බිම් සකස් කිරීම සිදු කළේ නැත්නම් ඒ කියන්නේ ඔය අඩියක් වගේ ගැඹුරට පස සකස් කර බිම පෙරලලා සකස් කළොත් මේ පත්‍ර මෙහෙම නෙමෙයි ළඟ ළඟ එන්නේ පත්‍ර පුකුරක් වගේ ළඟ ළඟ එනවා. එතකොට ඒකෙන් එන කෙසෙල් කණක් දුර්වල කෙසෙල් කණක් තමයි එන්නේ. සමහර විට පළවෙනි ඒ කියන්නේ මෞෂාකේ හොඳට එනවා ඊළඟට දෙවෙනි කියන්නේ මේ අපි ඉතුරු කරපු පැලේ දෙවෙනි පැලේ ඒ කියන්නේ දුව හෝ මිනිබිරියගේ පත්‍ර ළඟ ළඟ වෙනවා. මොකද ඊට පස්සේ අපි බිම් සකස් කිරීමක් කරන්නේ මූලික බිම් සකස් කිරීම විතරයි සිදු කරන්නේ. ඒ සිදු කරනකොට ඒක හරියට කලේ නැත්නම් අපිට දෙවෙනි පැලේ හෝ තුන්වෙනි පැලේ වෙනකොට ආයෙත් පත්‍ර ළඟ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි මම කිව්වේ අර මූලික බිම් සකස් කිරීම නිවැරදි පරිදි නිසි ලෙසම කරන්න ඕනේ. ඒ වගේම කාබනික පොහොර දාන එක අඩුම තරමේ මාස 6න් 6ටවත් දාගෙන යන්න ඕනේ. පැලේකට කාබනික පොහොර කිලෝ 10ක් 12ක් වගේ වැටෙන ප්‍රමාණයට දාගෙන යන්න ඕනේ අඛණ්ඩව. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අවුරුදු 10ක් 15ක් වගේ වැඩි කාලයක් මධ්‍ය කාලීන වගාවක් විදිහට මේ වගාව නඩත්තු කරගෙන යන්න. Thank you.